හතර වටේම පත්තර තප්පරේට සියතට. සියත පත්තරේ with හසා. හසා, good morning. Good morning ආචාර්ය. අලුත් සතියක මම ඉස්සලාම ගන්නවා අද පුවත්පත. අද හැම පත්තරයකම වගේ මේ මූලික වශයෙන් ප්‍රධාන නිවුස් දෙකක් වාර්තා වෙලා තියෙනවා. එකක් ෆොක්සිල් වල වෙච්ච සිද්ධිය. ඒ අරුණාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් වාර්තා වෙන අකට විකට නාට්‍ය ගැනත් නිවුස් වාර්තා වෙනවා. ඒ අතරේ අද පුවත්පතේ මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය පැවති රජය සහ වත්මන් රජය යටපත් කරනවා. කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණෝ තමයි මෙහෙම කියනවායි කියලා කියන්නේ. මේ ආටිකල් එකේ ලස්සන දේවල් ටිකක් තියෙනවා, චුට්ටක් දිගයි. හැබැයි මම හිතුවා ඒකේ ඒ තැන් ටික කියවන්න ඕන කියලා. අද 2019 පාස්කු ප්‍රහාරයේ සිදුවී වසර පහක් සම්පූර්ණ වන දිනයයි. වාර්තාවල නිර්දේශ වන කරුණු ක්‍රියාත්මක කිරීම මූලික වශයෙන් පැවරුණේ 2019 නොවැම්බර් 16 වනදා පවත්වන ලද ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතයි. ඡන්දයට පෙර මීගමුව සහ ජායල යන ප්‍රදේශවල පවත්වන ලද දේශපාලන රැස්වීම් දෙකකදීද, එතුමා හා කතෝලික රදගුරු මණ්ඩලය අතර වූ හමුවකදීද පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිද පෙනෙන පරිදි පරීක්ෂණයක් පවත්වා ඒ ගැන සාධාරණයක් ඉටු කරන බවට සාතික වූ ඒ මහතා. එනදන් ජනාධිපතිවරණයට කලින් රැස්වීම් දෙකකදී සහ කතෝලික රදගුරු මණ්ඩලය අතර ඇතිවෙච්ච හමුවකදී කියලා තියෙනවා විනිවිද පෙනෙන විදිහට පරීක්ෂණයක් පවත්වලා සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. එහෙම කියපු ඒ මහතා රටේ ජනාධිපති ලෙසට පිළිගත් පසු දිනම, ජනාධිපති වෙච්ච දවසට පහුවෙනිදම, දුරකථනයෙන් මා අමතමින් එසේ කිරීමට තමාට දුෂ්කරතා ඇති බව සඳහන් කළා. ඒ ඩබල් ස්ටෑන්ඩඩ් එකත් මරු නේද? ඡන්දෙට කලින් මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා හරියටම ඡන්දෙ දින්න දවසට පහුවෙන්ද කතා කරලා කියනවලු. මේ ඔය කියපු තරම් ඒවා කරන්න ටිකක් අමාරුයි කියලා. හරි, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවීම තුළ වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකි බව සඳහන් කළායුරු මට මතක් වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ 34 දිනක්ගේ අත්සනින් යුක්තව 2021 ජූලි 12 වෙනිදා ලිපියක් යවවලු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒ ලිපියට කිසිම ප්‍රතිචාරයක් හම්බුනේ නැහැලු. අඩුම ගානේ ලිපිය තමන්ට හම්බුණා කියලාවත් පිළිතුරු ලිපියක් එව්වේ නැහැලු. ඊට පස්සේ 2023 ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් රදගුරුතුමන් හා පියතුමන්ද ගිහි පැවිදි සමාජිකයන්ද ඇතුළත් පිරිසක් විසින් ලිපියක් යවලා තිනවා. ඒ ලිපියත් ලැබුණු බවටවත් නැවත පිළිතුරු ලිපියකින් දැනුම් දීලා නැහැ. අන්න එහෙමයි රටේ ඛේදවාචක අපේ රටේ දේශපාලඥයෝ තමන්ගේ බලය තහවුරු කර ගැනීම පිණිස විලිලැජ්ජා නැතුව පාවිච්චි කරන හැටි. අර එහෙම කරනවා මෙහෙම කරනවා කියලා සුදු හකුරු න්‍යායනේ තියෙන්නේ. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. ඉතින් වැඩේ කියන්නේ අර විලිලැජ්ජාවක් නැතිකම කොච්චරද කියනවනම් කප්පරක් පොරොන්දු දීලා අර එහෙම කරනවා මෙහෙම කරනවා කියලා මිනිස්සුන්ගේ සහයෝගය අරගෙන හරියටම ජනාධිපති වෙච්ච දවසට පහුවෙන්ද කතා කරලා කියලා මේක කරන්න විදියක් නැහැ කියන්නේ. ඒ තරම් අපි කියන්නේ ළඟ නමලා තමන්ගේ වචනය තමන්ගේ ස්ටාන්ස් එක වෙනස් කරන්න පුළුවන් දේශපාලඥයෝ මේ රටේ බල්ටි ගහපු හින්දා තමයි අපිට මෙහෙම හොම්බෙන් යන්න වෙලා තියෙන්නේ. ඉතින් පුදුම වෙන්න දෙයක්වත් නැහැ. ඒ ඉන්න බුලට් ටිකත් එක්ක බැලුවාම මෙහෙම වෙලා තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ අතරේ අත දෙකට කැඩි කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. කාගේද අත කියන්නේ? මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සලකුණනේ අත, පක්ෂයේ සිම්බල් එකනේ. ඉතින් දැන් ඔන්න මේ නාඩගම හුඟක් දවස් දන් ඇදීගෙන එනවා. මෛත්‍රීපාල සිරිසේනට වැඩ බලන සභාපතිකම දරන්න බෑ කියලා අධිකරණ නියෝගයක් ආවා. ඊට පස්සේ චන්ද්‍රිකා පාර්ශ්වය වෙනම රැස්වීමක් තිබ්බ, දේශපාලන මණ්ඩලය රැස් කරනවායි කියලා රැස් කරලා නිමල් සිරිපාලද සිල්වාව වැඩ බලන සභාපති කළා. ඊට පස්සේ ඒක නීත්‍ය අනුකූල නෑ කියලා වැඩ බලන මහලේකම් හැටියට ඉන්න දුෂ්මන්ත මිත්‍රපාලලා එහෙම ලියුම් ගැහුවා. දැන් ආපහු මෛත්‍රීපාල පිළෙන් රැස්වීමක් තියලා දේශපාලන මණ්ඩලය රැස් කරලා දේශපාලන මණ්ඩලයේ 15 දිනාගෙන් 13 දිනක ඒකට සහභාගී වුණා කියලා තමයි කියන්නේ. වැඩ බලන සභාපති හැටියට දැන් පත් කරගෙන තියෙනවා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයාව. දැන් වැඩ බලන සභාපතිලා දෙන්නයි ඒකනේ. ඒ පැත්තෙන් නිමල් සිරිපාල ඉන්නවා, මේ පැත්තෙන් විජේදාස රාජපක්ෂ ඉන්නවා. ඒ අතරේ
విజయదాస రాజపక్ష మహాత్మ అంటే శ్రీలంకా నిధాస్ పక్షి జనాధిపతి అపేక్షకే అలెస జనాధిపతి వర్ణేటి ఇదిరిపత్ వెన్నై బహో ఇల్లీం లెబెనో కీల విజయదాస రాజపక్ష మహాత్మ కీల తీయడం కానీ హరిమ లస్సన తత్వయా వెనమ హితము నాది నాట్య ఓ వెనమమ నాట్య వెనమమ మెగా నాట్య కరో ఏ పెత్తి పార్శ్వ దేకక్ ఇన్నో ఏగొల్ల ఒట్టు నాకిల మేగొల్ల కిన మేగొల్ల ఒట్టు నాకిల ఏగొల్ల కిన కుమారి హొందై తీ వెడ పిలివేల హొందై ఓ దేగొల్ల హొమ ఎకతు వేల వెడ బలన్న ఓ ఓ వెడ హొందర బలన్న ఓ వెడ కరన్న ఓ వెడ బలన్న వెడ బలన్న ఓగొల్ల పక్షి ప్రశ్న బేరగిన ఇన్న ఇసెల్ల జనతావడ మంగ నవతత్ మతక్ కర్న కలిన దవసక కివో వగే ఓగొల్ల మన హరి ప్రశ్న వగేక్ విసందన్న మే పక్షిట పులువం కేల ఓగొల్ల హితం ఇన్నో నా మే మార వెడ ఏగొల్ల అంటే ఏగొల్ల ప్రశ్న వగేక్ తీరో విసందగండి ఏటికవత్ కరగండి వెరు అరుణ పత్ర లోక ఆహార వెడసటానట అనువ సిసుంట బెదన్ని కన్న బెరిహాల్ రస పరీక్షక వార్తావళిన్ తహూరు భవ PHI సంగమయ కియై కీల ప్రవృత్తి పాసల్ దరు అంట దివాహార లబాదీమ సందా హాల్ బెదన మే దవసలు ఏ ఇస్కోల వల్ట లబాదీల తీన సహాల్ వల్ల కిసియం గటలు సహగ తత్వ పవతిన వకీల ఉత్తర ప్రదేశేను పుత్తలమ దిశక్కే స్థానకి హిపేకుడు తొరతృ వార్తా వేళ తీనో ఏ హింద మహాజన్ సౌఖ్య పరీక్షక వరుణ్ సహా వేయంగుడ సౌఖ్య వైద్య నిర్ధారి అతలు కండాయమక్ మీ ఆహార గబడాకర్ల తీన వేయంగుడ గబడా సంకీర్ణే పరీక్షాకర్ల తీనో ఏ పరీక్షాకరద్ది సాంపుల్ సీయ కరం పరీక్షాకర్ల తీన ఏ సాంపుల్ సీయింగ్ సీయట పనహకట వెడి ప్రమాణయాక్ పరిభోజనేట గత నొహకి తత్వే పవతిన భవ తహౌరు వెలా తీయను ఐ థింక్ మంకేని అపి అపి మే మే ప్రాజెక్ట్ పటాంగన్న కూడా అపి మేగన హొందకి ఇవ్వ ఔ లంకావే ఇతామ బరపతల పోచన ఉణతావే తీయను లమైంట్ సహా కుడావియే మంద పోషణ తత్వం నతివీమ హుగక్ వ్యాప్త వేలా తిబున ఏ తత్వే పిటు దకిన్న పాసల్ దరు అంట దివాహారయ దెన్న మే గత్త పియవర్ అపి అగే కల ఏకం అపిట ప్రశ్న తిబున రూపాయలు 85కి మేక కరన్న పులు అంద కేల దెన్ ఎనవ ఇట వెడియ బరపతల ప్రశ్న ద మే లమైంట కండ నొదిహిడిన మీట వెడియ హోదై నేగన ఖండ కీల దేన హాల్ పరిభోజనేట నుసుదుసు హాల్ నా ఏ లమైంట రజేం దివాహారే దెనవ కీల ఏ లమై లెడవెన పరిభోజనేట నుసుదుసు కేమనం అపి దెన్నే అన్ని ఇట వెడియ హొందై ఇట వెడియ హొందై మే వగే కరన్న బెరి బొరు శోభన వెడ కరన్ నతువ మేవ నవత్తల దాని ఎతకొట హరి ఏ లమై మనోహరి పులువన్ దేక్ హాగిన కై ఖండ నెత్తం ఏ లమై నికాం ఇది హెబై రజేన్ పరిభోజనేట నుసుదుసు ఆహార పాసల్లేని వయసు లమైంట నొమిలే బెదాదీల ఓకే బలాపొరత్తు తీనని ఇలాగట ఏ నొమిలి హాల్టిక బెదల కేమటిక దీలా చంద ఎకతుకరన్న మే లమాయికి దెమోపియంకి చందటిక ఇది చందటిక గండ పరిభోజనేట నుసుదుసు కేమ అపే అనాగత పరంపరావట కవనేక ఇది మారు నేదు హొందమదే దరు అంటనే బహుమాగే ఎత్ర అరుణ పత్రే ఫోక్సిల్ అనతురం హతాక్ మరుట విస్సకట అధిక పిటిసక్ రోహాలే కీల ప్రవృత్తి వార్తాకల తిన మీకు హెమ పువత్ పథకం అది వార్తా వేలా తీరం మంగితాది కరోనా కాలం పస్సే అవుడు పహకట విత్ర పస్సే తమ ఫోక్సిల్ పవెత్తుని దాటెంద పాస్కు ప్రహారైన పస్సే మీకు పవత్తలనే ఇది అవుడు పహకట విత్ర పస్సే పవత్తపు ఫోక్సిల్ మేకది ఎక్క వాహన పెరలేనో ఎక్క వాహన పెరలున్నాము ఏ పారే అనిక్ పెత్తట ఏ వాహన పెరల తిన ట్రక్కి అనిక్ పెత్తట శనగ గొడాక ఎక్కుతున్నా మే పెరల తిన వాహనే బలట్ ఏ అతనే తమ అని కారకే వీళ్ళ ఏ ఎక్కతూ ఎలా హిటే పిడిస ఎట్టకరాంగ అన్ని ఇది మే మే ఇసల్లామ మీగి హత్ర దినామ మంగితన్ మీ తరంగి సంవిధాయక మండలి ఇటుకు కట్టి దాని మరణ సంఖ్య హతాక్ తక్కువ ఇహలట వీళ్ళ తినో విస్సకట అధిక పిడిసక్ రోహలి ఇన్నోళ్ళు ఏ ఆగినో తుందని కొట్టు ఇతర భూమి అమారు కీల తమై పువత్పత్ వార్తాకర్ల తిబుని మంగిన దినమిన పువత్పతట మీకు తినో మీ లస్సన్ న్యూస్ మీకెత్ మీ మీకు మీ ఫోక్సిల్ తమై హెడ్ లైన్ న్యూస్ ఘటి ఇట వార్తాకర్ల తీన్ ఇట అమతర శ్రీలంక నిధాస్ పక్షి అలుత్మ ఎపిసోడ్ డెగ్గనత్ ప్రవృత్తి ఫలవేలా తీనో ఇట అమతర జనపతి సటనట సుదుసుమ అపేక్షక రణిల్ కీలకీనో పవిత్రాదేవి వన్య రచి మహాత్మీయ సౌఖ్యమతి తుమియ
එයා කොහමත් අර හරිම දේ අඳුර ගන්නවා නේද? ටගල් කොරෝනා ආපු වෙලාවේ ටගල් පැනිමුට්ටියේ තමයි ඒ වේග තමයි වැඩේ කියලා. ඊට පස්සේ අපි දැක්කා මොකද්ද දුම් හට්ටියක්ද මොකද්ද ගඟට විසිට් කරනවා දැක්කා. ලස්සන ලස්සන දේවල් කරලා තියෙනවා. කරලා තියෙනවා. ඉතින් ඒ වගේ එතුමියගේ ඒ සූක්ෂම ඥාණයට අහු වෙලා තියෙනවා. ජනාධිපති සටනට සුදුසුම එක්කෙනා රනිල් කියලා. පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට ඉදිරි මාස දෙක තුල මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා කියලා, ඒ කියන්නේ රනිල්ට සහාය දෙන්න තීරණයක් ගන්නවා කියලා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා කියලා කියනවා රත්නපුරේදී. මේ මීට දැන් සුමානකට විතර කලින් මට මතකයි නාමල් රාජපක්ෂ කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයන්ට ජනාධිපති වර්ණෙදි සහාය දෙන්නේ කාටද කියලා ප්‍රසිද්ධ ප්‍රකාශනයකුත් කිරීම තහනම් කළා කියලා. ඒ කියන්නේ එපා කිව්වා කියලා නේද? ඒ කියන්නේ පක්ෂය විසින් තීරණය අරගෙන හරියට ඒක ඔෆිෂියලි කියනකම් තම තමන්ට හිතෙන ජනාධිපති අපේක්ෂකව ගැන කියන්න එපා. රහසක් හැටියට තියාගන්න කියලා කියලාද? එහෙම කොහෙද රහස? ඔය 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 කියලා තියෙන්නේ. ඒකනේ. ඔය දිගහැරලා කියලා තියෙන්නේ. ඉතින් අර කියන්න එපා කියලා කිව්වමත් කියනවා වැඩිනේ. ඔව් කියන්න එපා කියලා කිව්වොත් වැඩිපුර කියන්න හිතනවා ඉතින්. ඊට අමතරව ඉදිරියේ කුමන මැතිවරණයක් පැවැත්වුවත් මේ පවිත්‍රා දේවී වන්නිආරච්චි අමාත්‍යතුමිය ඒ කියන ඉතුරු ටික ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවත් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන 69 ලක්ෂයක් ඡන්ද තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය නොමැතිව කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නැහැයි කියලා එයා කියලා තියනවලු. ඔය කොහේ තියෙන 69ක් ගැනද පවිත්‍රා දේවී මැතිනිය මේ කියන්නේ? ඈ 69 ලක්ෂයක් ඒ තිබුණා ඉස්සර 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ දිනනකොට 69 ලක්ෂයක් තිබුණා. දැන් ඒ 69 ලක්ෂේ පුවක් වල්ල පොලේ ගැහුවා වගේ සීසීකඩ විසිරිලා ගිහිල්ලා තියෙන 69ක් නෑ. භාගයක් රට. භාගයක් රටෙද්ද? කොහේ තියෙන 69ක්ද පවිත්‍ර? 69ක් නෑ. අනේ කොහොම තේරුම් කරන්නද? මොනවා කිතාගේ තාමත් හිතගෙන ඒ 69 එහෙම තියනවා කියලා ගෙඩිය පිටි තාම. මම කියනවා ලංකාදීප පුවත්පත. හරි. අයවැයෙන් අපේක්ෂිත ආදායම 14%කින් අඩුවේ කියලා පුවතක් වාර්තා වෙන. මේක වෙරිටේ රිසර්ච් තමයි කියන්නේ. ආණ්ඩුව මේ වසරේ 2024 වර්ෂයේ අයවැයෙන් අපේක්ෂිත ආදායම 14%කින් අඩුවන බවත්, ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමි වන 33 වසර මේ බවත් ද ස්ටේට් ඔෆ් ද බජට් රිපෝර්ට් 2024 වාර්තාවෙන් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. ලංකාවේ අයවැයෙන් අපි මෙච්චර ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා ගණන් හදලා පෙන්නනවා. අවුරුදු 33ක් තිස්සේ ඒ ගණන් හදලා පෙන්නන ප්‍රමාණය අපිට ආදායම් හැටියට එකතු කර ගන්න ලැබෙන්නේ නැහැ. බලන්න අවුරුදු 33ක් තිස්සේ එකම මෝඩ වැඩේ එකම විදියට කරගෙන යනවා කියන්නේ කන්සිස්ටන්සි තියාගෙන. ඒක වැඩක් නෙවෙයි ඒක. ආණ්ඩුව මෙවර අයවැයෙන් රුපියල් කෝටි 416,400ක ආදායමක් අපේක්ෂා කළද, ලැබිය හැක්කේ රුපියල් කෝටි 357,000ක ආදායමක් පමණක් බව කියන වෙරිටේ රිසර්ච් ආයතනය එය රුපියල් කෝටි 59,400ක අඩුවක් බවද සඳහන් කරයි කියලා තියෙනවා. ඉතින් ගොඩක් කලාට වැට්බදු පිළිබඳ වැට්බදු ආදායම අධිසක්සේරු කිරීමත්, පෞද්ගලික ආදායම් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද සහ රේගු ආනයන බද්ද අධිසක්සේරු කිරීම නිසා තමයි මේ ගැප් එක හැදිලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් අපි අයවැය හදන්නේ කොහොමත් අර වැඩසැලසුමක් හැටියට නෙවෙයිනේ. අයවැය හදන්නේ පොරොන්දු පත්‍රිකාවක් හැටියටම තමයි. සහ කියන්න ඕනේ අයවැය කියලා එකක් තියෙන්නත් ඕනේ. තියෙන්නත් එපා. ඒතකොට අයවැය හදද්දි ගොඩක් වෙලාවට ලබන අවුරුද්ද දුවන්න පුළුවන් ප්‍රායෝගිකම වැඩසැලැස්මට අනුව ඒකේ ඉලක්කම් ටික හදලා නෙවෙයි අයවැය හදන්නේ. මිනිස්සුන් එකපාරටම අයවැය කියනවා අහන් හිටියාම නිකන් චූන් වෙන්න මිනිස්සුන්. අඩේ ලබනවද අපිට මේව අහම් වෙනවා, අරක දෙනවා, මේක දෙනවා කියලා. ඉතින් ලොකුවට ඒ කතා ටික කියන්න ඕනේ හින්දානේ අයවැය හදන්නේ. එතකොට ඉතින් ලැබෙයි කියලා ඇත්තටම තේරෙන ප්‍රායෝගික ආදායමට වඩා ලොකු ආදායමක් ඉලක්කම් වලින් පෙන්නලා ලබන අවුරුද්දේ රට ගොඩ යන්න හදනවායි කියලා අයවැයෙන් පෙන්නනවා. ඒක එහෙම පෙන්නලා මිනිසුන්ටත් ඒක එච්චර ලොකුවට ගාණක් නෑ. ඒක අයවැය
අයවැය කීපටික ඔක්කොම කළාද කියලා අපි කවුරුත් හොයලා බලන්නේ. මම දැකලා නැහැ අයවැය. දැන් අයවැය නොවැම්බර් මාසෙට සාමාන්‍යයෙන් අයවැය ඉදිරිපත් කරන්නේ. මේ අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරනකොට කිසි තැනක පසුගිය අවුරුද්දේ අයවැය ගැන සමාලෝචනයක් අපේ මාධ්‍යවල හෝ රූපවාහිනී සාකච්ඡාවක හෝ එහෙම දෙයක් පළ වෙනවා අපි දකින්නේ නැහැ. ඒ ගැන එච්චර උනන්දුවක් නැහැ. මිනිස්සුන්ට අතෝනේ ලබන අවුරුද්දේ මොකද වෙන්නේ? අපිට වැඩිපුර උදුළු තලයක් එහෙම හම්බෙයිද? වාහන ගේන්න පුළුවන්? වාහන ගේන්න පුළුවන් වේද? අපිට නිකම් මොනවාද හම්බෙන්නේ? මොනවාද ගණන් අඩු වෙන්නේ? වගේ හිතන ඒ පැත්තට අවධානය යොමු කරනවා මිසක් ගිය අවුරුද්දේ අපිට අයවැයෙන් දීපු පොරොන්දු වලින් 100ට කොච්චරක් මේ අවුරුද්ද ඇතුළත ඉෂ්ට කරලා තියෙනවද කියලා කවුරුත් හොයලා බලන්නේ නැහැ. ඉතින් එතකොට මෙහෙම තමයි රටවල් යන්නේ. Yes, yes, yes. එනවා. හරි. ගිහලා එනවා. සුබ දවසක්. හතර වටේම පත්තර තප්පරේට 100ට. 100ට පත්තරේ විත්හසා. 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 දිනපතා ලිත්වීඩිය නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියුත් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.